ජීවමාන යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවස ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ස්වාමින් වහන්සේගේ ප්‍රීතිය සතුට සමාධානය සමග දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද පිරුණු දවසක් වේවා කියලා ප්‍රමන්ත්‍ර පුරුණෝසේ වචන දෙස බලමු. පළවෙනි පේතෘස් පළවෙනි පරිච්ඡේදයේ 23 පදේ මක්නිසාද නුඹලා කුණුවෙන්නව බීජවලින් නොව දෙවියන් වහන්සේගේ ජීවමාන පවතිනව වචනය කරුණගෙන කුණු නොවෙන්නව බීජවලින් නැවත උත්පාදනය කරනු ලැබුවිය. ආමෙන්. ප්‍රේමවන්තනි, අපි දෙවියන්ගේ වචනේ අපි බැලුවා, අපි මාතෘකා තමා ගනිමු මේකට. කුණු නොවෙන්නව බීජවලින් අප උත්පාදනය කර ඇත. කුණු නොවෙන්නව බීජවලින් අප උත්පාදනය කර ඇත. ආමෙන්. පේස්තනි, ඉතා පැහැදිලි කියලා මඟ සාද නුඹලා කුණු වෙන්නව බීජවලින් නොව දෙවියන්ගේ ජීවමානු පවතිනව වචනේ කරුණ කුණු නොවෙන්නව බීජවලින් නැවත උත්පාදනය ලැබුවිය. ප්‍රේමවන්තනි, අපිට මෙතන බලන්ට එන අපේ ජීවිතයේ අවස්ථා දෙකක්. පළමු ජීවිතය තමයි අපි දෙමව්පියන්ට දාව ඔවුන්ගේ බීජවලින් මෙලව එළිය දුටුවා, නැත්නම් අපි උත්පාදනය ලැබුවා. ඒ ප්‍රථම ජීවිතය. දැන් ප්‍රථම ජීවිතයේදී අපි කවුරුත් දන්නවා අපි කුණු වෙන්නව බීජවලින් තමයි අපි උත්පාදනය ලබා තිබෙන්නේ. දාවිත් රජතුමාම කියනවා, මගේ මෑණියෝ මාව පාපය සමග ගැබ් ගත්තා කියලා. එනම් පාපයත් එක්ක තමයි ඒ කුණු වෙන බීජකුත් එක්ක තමයි අපි මෙලව එළිය දුටුවේ. එතකොට ඒ ජීවිතය තුළ අපේ ජීවිතය සෑම අතිම නරක් වුණා. අපේ ජීවිතය හැම අතිම ව්‍යුල්කාර තත්ත්වයකට පත් වෙලා තිබුණා. අපේ ජීවිතය සෑම අතිම අයහපත් තත්ත්වයකට පත් වෙලා තිබුණා. අපේ ජීවිතය සෑම අතිම අධර්මිෂ්ඨකමින් පිරලා තිබුණා. බයිබලයේ කියලා තමයි පැහැදිලිවම ලෝකයාගේ ධර්මිෂ්ඨකම වැරැල්ලක් හා සමානයි. අපි වැරැලි පෙරවගෙන අපි ධර්මිෂ්ඨයි කියලා අපි හිතාගෙන අපි ජීවත් වුණා. අපි දෙවියන් වහන්සේට විරුද්ධ හැසිරුණා වූ කාලයක් කාල පරිච්ඡේදයක් තිබුණා. එතකොට අපි ජීවිතේ කුණු වෙමින් තාම නරකතර හැරුණු කාල පරිච්ඡේදයක තමයි අප ජීවත් වුණේ. නමුත් යේසු ක්‍රිස්තුස් වහන්සේගේ මහත්තු දයාව අනුකම්පාව කරුණගෙන ස්වාමින් වහන්සේගේ ජීවමාන වචනය කුණු නොවෙන්නව බීජය අපට අසන්ට අපට ඒක දැනගන්ට අපට අවස්ථාවක් එක්තරා දවසකදී ලැබුණා. අපි මොකද කළේ? ඔබ සහ මම එදා ඒ යේසු ක්‍රිස්තුස්ගේ උතුම් වචනේ අහස පොළව පහව ගියත් පහව නොවෙන්නව ඒ උතුම් වචනේට අපි යටත් වෙලා අපේ කීකරු වෙලා අපේ වචනේ පිළිගනු ලැබුවා. එතකොට කුණු නොවෙන බීජය ඇවිල්ලා දෙවියන් වහන්සේගේ වචනේ දැන් මෙතන කියනවා අපි කුණු වෙන බීජකින් නෙවෙයි කුණු නොවෙන්නා බීජවලින් නැවත උත්පාදනය කර අපේ දෙවනි ජීවිතයේ යේසු ක්‍රිස්තුස්ගේ පිළිගැනීම නිසා ස්වාමීන් වහන්සේගේ වචනේ පිළිගැනීම නිසා අපි නැවත උත්පාදනය ලැබුවා. අපි උපත්තිම අපි කිතුණු නොවේ, අපි උපත්තිම දෙවලසික දරුවෝ නොවේ. අපේ ජීවිත කාලය තුළදී අපිට යේසු ස්වාමීන්ගේ වචනේ අසන්ට ලැබීමෙන් ඒ කුණු නොවන බීජය අප පිළිගැනීම කරුණටගෙන තමයි අපිට නැවත උත්පාදනය ලබන්නට අවස්ථාවක් ලැබුණේ. දැන් මෙතන කියනවා අපි නැවත උත්පාදනය කරේ කුණු නොවන බීජකින්. එහෙනම් සෙනේ බන්තෙනි, අපේ ප්‍රථම ජීවිතේ කුණු වෙන ජීවිතයක් තිබුණා. දෙමව්පියන්ට දාව ඉපදුන ජීවිතය. දැන් අපි මේ එම ජීවිතය තුළදීම ක්‍රිස්තුස් වහන්සේ පිළිගැනීම නිසා, උන්වහන්සේගේ වචනේ පිළිගැනීම නිසා අපි දැන් කුණු බීජකින් නැවත උත්පාදනය ලැබපු සෙනගක්. එහෙමනම් ප්‍රේමවන්තෙනි, අපට මේ කුණු වීම අයිති නැහැ, නරක් වීම අයිති නැහැ, අධර්මිෂ්ඨකම එනම් අපට අයිති නැහැ, අසුද්ධකම කිලුටකම එනම් අපට අයිති නැහැ. ඒවා ඔක්කොම ඇවිල්ලා ප්‍රථම ජීවිතේ කුණු වෙන ජීවිතේ අයිති දේවල්. අපි නැවත කුණු වෙන බීජෙන් උත්පාදනය ලැබුව ඔබ සහ මම, එහෙමනම් ඒ කුණු වීමට අයිති කරුණු කාරණා අපේ ජීවිතේ තවදුරටත් තියාගත යුතු නැහැ. ඒක හොඳට මතක තබා ගන්න ඕනේ. ඉතින් පැහැදිලි කරන
කුරුළු වෙන බීජින් අපි උත්පාදනය කරා. ඒ කියන්නේ උන්වහන්සේගේ වචනෙන් පවතිනා වචනෙන් කියලා කියන. ඒ කියන්නේ අහස පොළව පහවියත් පහ නොවන සදාකාලික වචනෙන් තමයි ඔබ මාව නැවත උත්පාදනයට උන්වහන්සේ ලක් කරලා තියෙන්නේ. ඒ නිසා මේ වචනේ ඇවිල්ලා දිනපතාම අලුත් වෙන වචනයක් අලුත් නැවුම් ස්වභාවයක් ඇති කරන වචනයක් මේ වචනේ ඇවිල්ලා අපේ නැවත නැවුම් ප්‍රබෝධයක් ඇති කරන වචනයක් ඒ නිසා මේ වචනේ ඔබ තුල තියෙනවා නම් ඔබ හැමතිස්සෙම නැවුම් ජීවිතයක් ගත කරන අලුත් අත්දැකීමක් ඔබ ගත කරන අලුත් ප්‍රාණවත්කමකින් ඔබ ජීවත් වෙන මිනිසෙක් ඒ නිසා මේ ජීවිතේ කුණු වෙන්න පුළුවන්කමක් නැහැ කුණු වෙන ජීවිතේ මේ කලකිරීම දුක වේදනාව කනස්සල්ල කනගාටුව අධෛර්ය වීම එපයිම ඔක්කොම තියෙන කුණු වෙන ජීවිතේ නැවත පාද ලැබුව ඔබ මම කුළු නොවන බීජයක් අපතුල තිබෙනවා ඒ තමයි උන්වහන්සේගේ සදාකාලික වචනේ අපතුල පල දරනකොට අපේ ජීවිතයේ එවැනි දේවල් ක්ලාන්ත වීම ඒ කුළු වෙන ජීවිතර අයිති කාරණාවන් අපේ ජීවිතේ තියෙන්න පුළුවන්කමක් නැහැ කියන්නේ වන්තේ ඒ නිසා හොඳට මතක තබා ගන්න ඔබ මම නැවත උපන් ලබා ගන්න තිබෙන්නේ පල්ලිකට ගිහිලා නෙවෙයි අපි ක්‍රිස්තියානි පෞරුකට දාව නෙවෙයි ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් කුළු වෙන සදාකාලික වචනය නිසායි මේ වචනේ හැමදාම නැවුම් ලෙස ඔබගේ ජීවිතේ තිබෙන විට ඔබ නැවුම් අත්දැකීමකින් ඔබ හැමදාම අලුත් වෙමින් ඉදිරියට නම් මිනිසියෙක්. එතකොට ඔබේ ජීවිතේ හැමතිස්සෙම ස්වාමින් වහන්සේගේ වචනේ ඔබට පල දන්නකොට ඔබ දිනපතාම ඔබම දන්නේ නැතුව මේ ජීවිතේ සුද්ධත්වයෙන් සුද්ධත්වයට ගමන් කරන ලබන. එනිසාම විශ්වාස කරනවා ඔබගේ ජීවිතේ කුණුවීමට අයිති සිළු කාරණා අයින් කර දමලා ඔබේ ජීවිතේ නැවුම් ස්වභාවයක් ඇති ජීවත් වෙන ප්‍රති දෙවියන්ාත්මේ වචනේ ඔබට ආශිර්වාද කරනසේක්වා. ආමෙන්. ප්‍රමන්ත දෙවි පියලෙනි යේසු ක්‍රිස්තුස් වහන්සේ ශාස්ත්‍රීය මේ වචනේ ශාස්ත්‍රීය අපිය නැවත ඔබගේ වචනය කියන කුණු වෙන බීජකින් උත්පාදනය කරන ලැබ අපට නැවුම් අත්දැකීමක් නැවුම් අලුත් බලාපොරොත්තුක් ලබා දීම ගැන ශාස්ත්‍රීය මේ ආපු සේනකට ආශිර්වාද කරන්ට ඉලන්නේ සංසගේ නාමයෙන් ආමෙන්.